ट्रिकल कुप्पी यूट्यूब चैनल का अदत्तो आवे आई बोन किला पीली करना इतिंग वाला देख तो ला इन्ने लाइन कोडिंग वीडियो सीरीज से के तुम्हेनी एपिसोड देखा तेक इतिंग माँ मेरे कालिंग वीडियो देखा कर लेती है ना वाला डबल वन डिस्क्रिप्शन के लिंक कर गिला ये वीडियोस देख बाल लेन अदे वीडियो के माँ कथा करने बाइपोलर लाइन कोडिंग वाला रिटर्न टू जीरो सा नॉन रिटर्न टू जीरो गया ना इतिंग माँ मेरे का डायग्राम है कि मैं गुलाट पहचान करना अभी अदे कथा करने बाइपोलर वाला रिटर्न टू जीरो सा नॉन रिटर्न टू जीरो गया ना इसलिए मैं मेरे की करना क्लॉक सिग्नल लेगा मैं इधर अभी टा क्लॉक सिग्नल लेकर गाने बोलूँगा मैं इधर क्लॉक सिग्नल लेकर गाने बोलूँगा इलागन वाम मैं का मैं इधर टा कार्डियोलिम बेदाग गाना हमेला है मैं मितन इंदांग मैंने मितन टेनो को डाबी टा मैं इधर टा पैटलेट नेतियन बेदाग गाने बोलूँगा ඊළඟට මම මේකෙදි ගන්නවා අපේ data signal එක 1 1 2 1 1 1 0 දැන් අපි data එක සාමාන්‍ය විදිහට ලකුණු කරනවා මෙතන 1 0 1 0 2 1 3 0 එතකොට මේක තමයි අපේ data signal එක දැන් මේකෙදි මම return to 0 සහ non return to 0 කියන දෙකම एक मैं कथा करना गुडा क्लेस तेरूंगा मेदी रिटर्न टू नॉन रिटर्न टू जीरो एनआर रिसेट इतना नॉन रिटर्न टू जीरो पास मेकि वोल्टेज लेवल तुना बलगन बोला प्लस वोल्टेज लेवल लेकिन माइनस वोल्टेज लेवल लेकिन सह बिंदु की वोल्टेज लेवल लेक इतोट मेकि गण बुलवा इकन मे विधि रिप्रजेंट कर बुलवा नॉन रिटर्न टू जीरो ඊළඟට බිංදුව කියන එක අපි මේකෙදි රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ විදිහට බිංදුව කියන වෝල්ටේජ් ලෙවල් එකේ. එතකොට පළවෙනි එක අපි මෙතන V කියලා අපි ගත්තොත් එහෙම මෙතන V- මෙතන බිංදුව පළවෙනි එක V වෙලා තියෙනවා. ඊළඟට බිංදුව කියන එක අපි හැම වෙලාවෙම මේකෙදි ලකුණු කරන්නේ බිංදුව විදිහටම තමයි. ඊළඟට ආපහු පළවෙනි එක තියෙන. එතකොට අපි ඉස්සෙල්ලා වගේ මේක V කියන එකට ගෙනියන්නේ නැහැ. අපි ගෙනියන්නේ V- කියන එකට. එතකොට මේ විදිහට V- වල තමයි මේ ඊළඟ එක කියන එක ගෙනියන්නේ. ඊළඟට ආපහු බිංදුවේ දෙකක් තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය විදිහට බිංදුවේදී ලකුණු කරනවා. ඊළඟට ආපහු එක තියෙන්නේ. අපි මෙතන අන්තිමට ගත්ත එක යට තිබ්බ නිසා මේ විදිහට මයිනස් වල තිබ්බ නිසා ඊළඟට එක ගන්න අපි මේ විදිහට ප්ලස් වෝල්ටේජ් එකේ. ඊළඟට ආපහු තියෙන්නේ එක කියලා වෝල්ටේජ් එකක්. එක කියන වෝල්ටේජ් එක ආපහු අපි මෙතන ප්ලස් එකේ තිබ්බ නිසා ආපහු මයිනස් එක දක්වා මේ විදිහට ගෙනියනවා. ඊළඟට ආපහු එක කියලා එකක් තියෙන්නේ. එක කියන එක මයිනස් එකේ තිබ්බ ඉස්සෙල් එක ඒක නිසා ආපහු ඊළඟ එක ප්ලස් එක දක්වා ගෙනියන ඊළඟට බිංදුව කියන එක අපි බිංදුවේදී ලකුණු කරනවා. එතකොට මේක තමයි බයිපෝලර් වල තියෙන විශේෂත්වය. හැම වෙලාවෙම එක කියන සිග්නල් එක තමයි අපි V සහ V- දක්වා ගෙනියන්නේ. පළවෙනි එක V වලට ගත්තොත් එහෙම ඊළඟට එන පළවෙනි සිග්නල් එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා මාක් සිග්නල් එක කියලා. ඒක V- දක්වා ගෙනියනවා. බිංදුව කියන එක නිකම්ම බිංදුවේදී අපි ලකුණු කරනවා. ඊළඟට रिटर्न टू जीरो කියන එකට ගියොත් එහෙම रिटर्न टू जीरो කියන එක ඉස්සෙල්ලා වගේම ගොඩක් ලේසි මෙතන v v- බිඳුව එතකොට මේකෙදි මේ විදිහට භාගයක් ගියාට පස්සේ ආපහු බිඳුවට රිටර්න් වෙනවා ඊළඟට මෙතන බිඳුවමයි තියෙන්නේ එතකොට අපි දන්නවා බිඳුව කියන එක මේ විදිහට දිගටම ගෙනියනවා ඊළඟට එක කියන එක අපි ගෙනිච්චේ ඍණ v දක්වා මොකද මෙතන ප්ලස් වෝල්ටේජ් එකක් මෙතනදී සංකේතයක් කරනවා මෙතෙන්දී माइनस वोल्टेज संकेत मेवीट पहालट गमन करना भाग्यू मेवीट उड़टेनवा इतर को संपूर्ण इलाट आप बिंदु दिएट रिप्रजेंट करना इलाट तीन एक कील मेक माइनस मेक प्लस इधटेनवा भाग्यट वस्या बिंदु आपहुना इलाट मिथन आपहु माइनस भाग्य आपहु बिंदुटेन इलाट मेके आप प्लस आपहु भाग्य गेल बिंदु अटेना मेतन बिंदु मे विद्यट कंटिव यदा मेक दिन विशेषाते तम हेम इलाम मार्क् सिग्नल प्लस सह माइनस दप विचल बिंदु गेन बिंदुम तीयन यदोट रिटर्न टू जीरो सेम भाग्य गेट बस आपाउ पुड़ बिंदु अट रिटर्न विनवा यदा मेक तम बैपोल वाल रिटर्न टू जीरो सह नॉन रिटर्न टू जीरो अभी अनलाइज कर विद्य मेक वाँगी गुड़ा को तेरी नतीला මේකදී අපිට කරන්න තියෙන්නේ හැම වෙලාවෙම එක කියන සිග්නල් එක සලකලා එක කියන සිග්නල් එක
අන්තිමට ගිය එක සිග්නල් එක ප්ලස් එක පැත්තේ නම් ඊළඟ තියෙන එක කියන සිග්නල් එක යන්න ඕනි මයිනස් කියන පැත්තට. එතකොට මේකේදී පළවෙනි සිග්නල් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපි දන්නේ නැහැ මේකට ඉස්සෙල්ලා තියෙන්නේ මොකක්ද කියලා. ඒක නිසා අපි හැම වෙලාවෙම මේක සම්මත විදිහට ප්ලස් පැත්තෙන් ලකුණු කරනවා. ඊළඟට එන ටික තමයි අපි මාරු කර කර ලකුණු කරගෙන යන්නේ. එතන මේක තමයි බයිපෝලර් වල රිටර්න් ටු 0 සහ නන් රිටර්න් ටු 0 වලට අපිට ගන්න පුළුවන් ඇනලයිසිස් එක. ඊළඟට අපි බලමු මේකේදී අපිට මොනවද තියෙන ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා. ඉස්සෙල්ලම අපි ඇඩ්වාන්ටේජස් බලුවොත් එහෙම මේකත් අපි සිම්පල් ලයින් කෝඩින් එකක් විදිහට තමයි ගන්නෙ. ඒ වගේම මේකෙදි ලෝ ෆ්‍රීකවෙන්සි කම්පෝනන්ට්ස් නැහැ. ඊළඟ දේ තමයි මේකෙදි සිග්නල් ඩ්‍රූපින් එකක් නැහැ. සිග්නල් ඩ්‍රූපින් එකක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් AC කපල් ලයින් නිසා. එතකොට AC කපල් ලයින් තියෙන නිසා සිග්නල් ඩ්‍රූපින් ඇති වෙනවා නම් මේකෙදි සිග්නල් ඩ්‍රූපින් ඇති වෙන්නේ නැත්නම් AC කපල් ලයින් සඳහා මේක ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලයින් කෝඩින් එකක්. ඒ වගේම යුනිපෝලර් සහ පෝලා වල බෑන්ඩ්විඩ්ත් එකට වඩා මේ බයිපෝලර් වල බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් අඩුයි. එතකොට මේවා තමයි මේකෙදි අපිට තියෙන ඇඩ්වාන්ටේජස්. ඒ වගේම තවත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේකෙදි සිග්නල් එරර් එක ඩිටෙක්ට් කිරීමේ පහසුකම මේ බයිපෝලර් ලයින් කෝඩින් වල තියෙනවා. ඊළඟට ඩිස්ඇඩ්වාන්ටේජස් වලට ගියොත් එහෙම මේකෙදි අපිට සින්ක්‍රොනයිසේෂන් එක සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි මේකෙදි ක්ලොක් සිග්නල් එකක් අපිට ප්‍රසන්ට් කරගන්න බෑ. මේක ක්ලොක් සිග්නල් එක මේ වගේ. එතකොට මේක අපිට අවුට්පුට් එක මේ විදිහට ලැබෙන. එතකොට ක්ලොක් සිග්නල් එකක් අපිට රිප්‍රසන්ට් කරගන්න බෑ. එතකොට මේවා තමයි බයිපෝලර් වල රිටර්න් ටු 0 සහ නන් රිටර්න් ටු 0 වල තියෙන ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස්. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරේ ලයින් කෝඩින් වල පෝලා බයිපෝලර් සහ යුනිපෝලර් වල රිටර්න් ටු 0 සහ නන් රිටර්න් ටු 0 ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝස් ටික බලුවාට පස්සේ ඔයගලන්ට ඩිජිටල් කමියුනිකේෂන් වල තියෙන ලයින් කෝඩින් වල යුනිපෝලර් බයිපෝලර් සහ පෝලා කියන ලයින් කෝඩින්ස් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් ඉක්මනින්ම හම්බෙමු.